අස්වින් කුස්ලානේ අවසාන තරගයට ආවේ ඉන්දියා කණ්ඩායමයි බංගලාදේශ කණ්ඩායමයි. මේ කණ්ඩායම් දෙක අවසාන තරගයට එද්දී ආසියාවේ ප්‍රබලම විදිහට ආසියා කුස්ලානේ අයිතිය ඉන්දියාවට පස්සේ වැඩිම වතාවක් ආසියා කුස්ලානේ අයිතිකරු වුණු ශ්‍රී ලංකාව පළවෙනි වටේින්ම ආසියානු කුස්ලානේ අයින් වෙලා යනවා. ඊට පස්සේ පාකිස්තාන කණ්ඩායමත් ආසියා කුස්ලානේ ඉවත් වෙනවා. මේ විදිහට ප්‍රබල කණ්ඩායම් පසුබාද්දී මේ වෙද්දී ආසියා ශූරයන් වෙලා ඉන්නේ ඉන්දියා කණ්ඩායම් වගේම පරණ ක්‍රීඩකිනුත් ඉන්නේ ලොකු සතුටකින්. ඉන්දියා හිටපු නායකයෙක් වන සෞරව් ගංගුලි කියන්නේ මේ විදිහට ආසියා කුස්ලානේ ප්‍රබල කණ්ඩායම් පහුබයින එක ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි කියලා. අෆ්ගනිස්තානයත් අනුශූරතාවයේ දිනපු බංගලාදේශ කණ්ඩායමත් මේ තරගාවලියේ හොඳට වැඩ පෙන්නුවා. ඇත්තටම සතුටුයි ආසියාවේ නැගී එන කණ්ඩායම් දෙකක් මේ විදිහට ආසියා කුස්ලානේ හොඳ වැඩ පෙන්නපු එක ගැන. ඒකම ආසියාවේ විතරක් නෙවෙයි ක්‍රිකට් ලෝකයේම නමක් තියපු ක්‍රීඩකයෝ බිහි කරපු ශ්‍රී ලංකාව වගේම පාකිස්තානයත් මේ ආසියා කුස්ලානේ පෙන්නපු වැඩ ගැන නම් කනගාටුයි. ඇත්තටම ඔවුන් මේ විදිහට දුර්වල වීම ඔවුන්ගේ අතීත අභිමානයටත් ඒ තරම් හොඳ නෑ. මේ தත්ත්වය අපි ශ්‍රී ලංකාව පාකිස්තානයේ විතරක් නෙවෙයි කොදිව් කණ්ඩායමේ කාලකින්නම් තියෙන தත්ත්වයක්. මේ කණ්ඩායම් මේ ගැන හිතනවා නම් හොඳයි. ගම්කුලි කියන මේ කතාව මේ කණ්ඩායම් තුනම ගැඹුරින් හිතලා බලනවා නම් හොඳයි. මොකද මේ කණ්ඩායම් තුන ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට බිහි කරපු සුපිරි තරුවෙක්ව බැලුවම දැන් කණ්ඩායම් වල ඉන්න අය ඒ මට්ටමේ ඉන්නවද කියන එක නම් ලොකු ප්‍රශ්නයක් තමයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.